සිංහල ගීක්ෂය කරෙමත් නැත්නම් චනුක්ස් බ්‍රෝ යුටියුබ් channel එකටත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද වෙනස් විදි වීඩියෝ එකක් ඔයාලට පේනවා ඇති. ඔයාලට මතක ඇති මම මීට මාස කීපයකට කලින් ගීක් ගේම් සීරීස් එකක් කරගෙන ආවා. ගේම් තමයි ඒකේ සෙල්ලම් කරේ. ඉතින් ඊට වඩා ගීක් ෂෝ එක හොඳයි කියලා මම ගේම් සීරීස් එක తాවකාලිකව නැවැත්තුවා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් කියලා තිබුණා මට ගේම් සීරීස් එක ආයේ පටන් ගන්න කියලා. ඉතින් මේ ගේම් සීරීස් එක නෙමෙයි ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා GTA 5 ගේ PC version එකේ චීට් කෝඩ්ස් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අද මම නිතරම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන GTA 5 වල PC version එකේ චීට්ස් කෝඩ් 10ක් තමයි අරගෙන ආවේ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරා ඔයාලට පුළුවන් බලන්න චනුක්ස් PS4 කියලා PS4 එකේ වීඩියෝ එකක්. ඒ වගේම චනුක්ස් ගේම් සීරීස් එකත් ඔයාලට බලන්න පුළුවන් චනුක්ස් ගේම්ස් කියලා YouTube එකේ සර්ච් කරොත්. අද අපි බලමු GTA 5 කියන ගේම් එකේ PC version එකේ හොඳම චීට් කෝඩ්ස් 10ක් මොනවද කියලා. ඉතින් GTA 5 ගේම් එකට ආධුනික අයටත් එක්ක මුලින්ම දැනගන්න ඕනේ GTA 5 PC version එකේ කොහොමද චීට් කෝඩ්ස් ගහන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මුලින්ම එලියට යන්නම්. ඔයාලට ඕනම තැනක චීට් කෝඩ්ස් ගන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ මෙන්න මේ කී එක. එකට කලින් තියෙන කී එක press කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහේ චීට් කෝඩ් කියලා එකක් ආවා. ඊට පස්සේ දැන් මම කියන කෝඩ් එක මෙතන type කරන්න තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාලට off road කියලා ගහලා පෙන්නන්නම්. OFFROAD ගහලා enter කී එක press කරපු ගමන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට bike එකක් හම්බුණා. ඉතින් map එකේ ඕනම තැනක අපිට මේක ගහන්න පුළුවන්. ඒ වගේම ඔය පළවෙනි එක ඉතින් ටෙස්ට් කරන්න තමයි මම එක කිව්වේ. ඉතින් ඊට පස්සේ අපි weapons ගන්නවා දන්නවා mouse wheel එක කරගමු අපිට මේ විදිහේ weapons ටික බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති කිසිම weapon එකක් අපි ගාව නැහැ. ඉතින් ඔයාලා වැඩිම දෙනෙක් කියලා තිබුණු cheat code එක තමයි weapons cheat code එක. අපිට බලන්න සුපුරුදු විදිහට cheat code එකට යන්න. ගිහින් මම tool up කියලා ගහලා enter කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන cheat activated කියලා වැටුණා. දැන් අපි ගිහිල්ලා බලමු mouse wheel එක කරකලා ඔයාලට පේනවා ඇති cheat code එකෙන් අපිට weapons ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න දැන් අපේ හිතේ හැටියට දැන් වෙඩි තියන්න පුළුවන්. අපි දැන් cheat codes දෙකක් කරා. ඉතින් මේක පොඩ්ඩක් පාවිච්චි කරේ නැත්නම් අපරාධනේ. Yes. Oh my god. ඉතින් ඔන්න දැන් හොස්පිටල් එකේ ඉඳන් තමයි එලියට එන්නේ. අපි චීට් කෝඩ් එක ගහලා තියෙන හින්දා තාමත් weapons ටික තියෙනවා. ඉතින් අපිට පුළුවන් ආයෙත් මේක මේ විදිහට පාවිච්චි කරන්න. ඔව් යා. වාහන තමයි ඕනේ. ඉතින් ඔන්න දැන් අපි weapons නම් සම්පූර්ණයෙන්ම සාර්ථකව අරගෙන තමයි තියෙන්නේ. හැබැයි අපි මේ පාවිච්චි කරාම මේ වායත් ඉවර වෙනවනේ. අපිට පුළුවන් ආයෙත් tool up කියලා මේ විදිහට type කරලා enter කරන්න. ඉතින් මේ විදිහට අපි enter කරන හැම වෙලාවකම ඔයාලට පේනවා ඇති මේ වායත් reload වෙනවා. දැන් මේ විදිහට අපිට මේ RPG එක 6යිනේ තියෙන්නේ. මම ආයෙත් ඔන්න බලන්න activate එකට ගියා. tool up කියලා ගහලා enter කරා. දැන් අපි ආයෙත් බැලුවොත් ඔයාලට වෙන ඇති එක 11ක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ weapons ඔක්කොම වැඩි කරගන්න පුළුවන්. දැන් ඉතින් හිතේ හැටියට මේ weapons වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕ යා. ඉතින් ඔන්න පොලිසියත් අපි පොඩ්ඩක් අවුස්සගෙන හීට් ලෙවල් එක වැඩි කරගන්න යන්නේ. අපිට දැන් ස්ටාස් දෙකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඉතින් අපිට weapons තිබ්බට කොයිතරම් power තිබ්බත් වැඩක් නැහැ. අපිව තාමත් මැරෙනවා. ඉතින් ඒ නිසා මැරෙන්නේ නැති වෙන්නත් cheat code එකක් තිබ්බොත් කොහොමද කියලා දැන් ඔයාලට හිතෙනවා ඇති. ඉතින් අපිට එකට cheat codes දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි TURTLE. මම මේ විදිහට කියලා TURTLE ගහලා enter කරලා පස්සේ ඔයාලට පේනවා ඇති max health and armor එක activate වුණා. ඉතින් ඔයාගේ health අඩු වෙලා නම් තියෙන්නේ health maximum වෙලා අපිට armor එකක් හම්බෙනවා. ඊළඟ cheat code එක තමයි pain කියලා කියන්නේ. මම PAINKILLER ගහලා enter කරනවා. ඔයාලට පේනවා ඇති විනාඩි 5කට අපිට activate වුණා අලුත් එකක්. අපි බලමු දැන් ඒක මොකක්ද කියලා. අපිට මේ විදිහට මම මේ විදිහට RPG එක අරගෙන මෙතනටම ගහගත්තත් ඔයාලට පේනවා ඇති අපිට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ පොලිසියෙන් ආවත් පොලිසිය වෙඩි තිබ්බත් කවුරු හරි අපිට ගැහුවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. සඳ ඉරු දරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. අනඟ තරුණ බම්මරු අපි අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නැහැ. අපි මැරෙන්නේ නැහැ. සඳ ඉරු දරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නැහැ. අපි මැරෙන්නේ නැහැ. අපිට මේ දැන් කොයිතරම් වෙලා මේක ඇක්ටිවේට් වෙලාද කියලා පෙන්නනවා.
ඉතිං අපිට ඔන්න දැන් විනාඩි පහක් යනකම් හොඳටම මේක පාවිච්චි කරන්න පුළුවන් විනාඩි පහ ඉවර වෙගෙන යනකොට ඔයාලට ආයෙත් මේක ගහලා ඇක්ටිවේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් තවමත් අපිට තියෙන්නේ හීට් ලෙවල් එක ස්ටාර්ස් 2යි ඉතින් මේ වගේ අපිට ඉන්විසිබල් ඉන්න පුළුවන් වෙලාවක එහෙම නැත්නම් කොච්චර වෙඩි වැදුනත් අපිව මැරෙන්නේ නැත්නම් කොහොමද අපිට මේ හීට් ලෙවල් එක එහෙම නැත්නම් අපිට මේ පොලිසිය උපරිමෙන් ගෙන්න ගන්න පුළුවන් විදිහට චීට් කෝඩ් එකක් තිබුණොත් ඉතින් ඒකට චීට් කෝඩ් එකක් තියෙනවා ඔයාලට කරන්න තියෙන්නේ චීට් කෝඩ් එකට යන්න ගිහිල්ලා FUGITIVE FUGITIVE ගහලා එන්ටර් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති උඩ හීට් ලෙවල් එක එකකින් වැඩි වුණා. ඒ කියන්නේ තවරු තුනක් වුණා. අපිට පුළුවන් ආයෙත් මේක ගහන්න FUGITIVE එන්ටර් කරා. ඔයාලට පේනවා ඇති තවත් ස්ටා එකක් වැඩි වුණා. ඔන්න දැන් අපිට තව සැරයක් මේක ගහන්න පුළුවන් FUGITIVE එන්ටර් ඔයාලට පේනවා ඇති දැන් ස්ටාර්ස් පහම ඇවිල්ලා. ඒ කියන්නේ මැක්සිමම් පොලිසිය අපිව දැන් ෆලෝ කරනවා. දැන් අපිට හිතේ හැටියට මේ විදියට විනාශ කරන්න තමයි තියෙන්නේ. ඕයියා. I think මේ විදිය chance එකක් අපිට කිසිම වෙලාවක එන්නේ නැහැ. මේ විදියට අපිට හිතේ හැටියට වෙඩි දියන්න. හැබැයි ඉතින් මේ ගේම් එකේ එච්චරම් ජොලියක් නැහැ මේ විදිය අපිට මේ වෙඩි වදින්නේ නැති එහෙමත් නැත්නම් අපිව මැරෙන්නේ නැති චීට් එකක් යූස් කරනකොට මොකද එතකොට අපි බේරෙන්නේ නැහැ ඔය ගිහිල්ලා වෙඩි තියනවා. ඉතින් අනිත් චීට්ස් ටික හොඳයි මේ චීට් එකට නම් ඒ තරම් කැමති නැහැ මොකද අපිට නිකන් ගේමක් නැති වෙනවා කිසි දේරුමක් නැහැ එතකොට මේක සෙල්ලම් කරනකොට. ඉතින් දැන් අපි මේ ස්ටා එකක අඩු කරගන්න ඕනේ අපිට පොලිසියෙන් අපි පස්සේ පන්නනවා නම් එක එක අඩු කරගන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ අපිට ආයෙත් ඒකට වෙනම චීට් කෝඩ් එකක් තියෙනවා LAWYERUP ගහලා එන්ටර් කරාම ඔයාලට පේන ඇති එකක් අඩු වුණා එන්ටර් තව එකක් අඩු වුණා මේ විදිහට වඩ පුළුවන් මේක පස්සරයක් ගහන්න ඉතින් ඔන්න දැන් අපි පොලිසිය සම්පූර්ණයෙන්ම නැති කරගෙන ආයෙත් නිදහසේ තමයි ඉන්නේ දැන් අපි පොඩ්ඩක් දඟලන එක නවත්තලා බලමු කොහොමද හෙලිකොප්ටර් එකක් ගන්න කියලා. අතන මේක නම් මම කලිනුත් වීඩියෝ එකක් කරා අපිට බස් ඕෆ් කියලා ගහන්න තියෙන්නේ BUZZOOFF ගහලා එන්ටර් කරපු ගමන් ඔයාලට පේනවා ඇති මෙතන ඉඩ නැහැ කියලා වැටුණා. මං හිතන්නේ අර වාහනේ මෙතනින් ගියපු හින්දා ආයත් BUZZOOFF එන්ටර් කරපු ගමන් අතන මොකක් හරි ප්‍රශ්නයක් BUOFF හරි මේ විදිහට මෙන්න ආවා. ඔයාලට පේනවා ඇති මෙතන දැන් අපි මේ රෑයින් හින්දා වට පොඩ්ඩක් මේක හරියට පේන්නේ නැතුව ඇති. අපිට මේකෙන් ෆයර් කරන්න පුළුවන්. මම මේ විදිහට නගිනවා. හරි මේක ෆ්ලයි කරන්න හරිම ලේසි. වට පේනවා ඇති උඩ සම්පූර්ණයෙන්ම පෙන්නනවා මේ ටිප්ස් මේක කොහොමද ෆ්ලයි කරන්න කියලා. ඉතින් අපිට නම්බර් ප්ලේට් එක පාවිච්චි කරලා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ, පස්සට යන්න තියෙන්නේ. ඇරෝස් කීස් පාවිච්චි කරලා තමයි ඇරෝස් කීස් සහ නම්බර් පැඩ් එකේ ඇරෝස් කීස් දෙකම පාවිච්චි කරලා අපිට මේ විදිහට යන්න පුළුවන්. ඔයාලට පේන ඇති පොයින්ට් එකක් තියෙනවා. අපිට මේ විදිහට මිසයිල් ෆයර් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක්සැම්පල් එකක් පෙන්වන්න ඉතින්. මම ආයෙත් මේ විදිහට රයිට් ක්ලික් කරාම අපිට මේ විදිහට ෂූට් කරන්න පුළුවන් මැෂින් ගන් එකක්. ඒ වගේම අපිට පුළුවන් ටැම්බේ ගොබලා මේක වැපන් එක චේන්ජ් කරන්න අපිට මෙම ඔයස්. ඉතින් අපි පොඩ්ඩක් පොලිසිය අවස ගත්තොත් ඔන්න දැන් පොලිසිය එනවා. පොලිසිය එනවා කියන්නේ මේ ටාගට් එක එයාට ඕන විදිහට ඔටෝමැටිකලි පොලිසිය වෙහිකල්ස් වලට ටාගට් වෙනවා. ඉතින් අපිට ෆයර් කරන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔන්න කායකාව ෆයර් උඩට පොලිසිය ඇවිල්ලා හෙලිකොප්ටර් එක. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව. වඩ පේන ඇති රෑහින්ද ඒ තරම් අපිට පැහැදිලිව පේන්නේ. ඉතින් එකක් ටාගට් වුණා. වඩ පේන ඇති රෙඩ් වුණා, මිස් වුණා. ආයත් යස්. හරි අපි පොඩ්ඩක් ඈතට යන් දැන් ඇති හෙලිකොප්ටරෙන් ගිහිල්ලා පොඩ්ඩක් සිරි නරඹමු. ඒ වගේම තව එකක් තියෙනවා ස්කයි ඩයිව් කියලා. මම මේව ටැබ් එක ගහනවා SKYDIVE එන්ටර්. වඩ පේන ඇති පැරෂූට් එකක් අපිට හම්බුණා. දැන් මේක යන ගමන් අපිට පයින්නේ තියෙන මම F අකුර ඔබපු ගමන් මෙයා එළියට බැස්සා.
පොඩ්ඩක් නැති පැරිෂුට් එකක් දාගෙනමයි ඉන්නේ. දැන් අපිට මේක அவசானை பிரேமாதரே இரவோ கூலோ மிதுனா மாதரே பிம்பெந்ததா இந்த உபன்மதே இந்த வேதனா இதின்றி துண்ணுதே ஜீவிதே புரா பவன்சலே மல்மல்யு உன்வியே ஜீவிதே யம்பா யனவாமா ஆகாஷே அவசானை பிரேமாதரே ஆக்சன் ஃபிலிம் එක වගේ ஆக்சன் එකක් දෙන්න පුළුවන් වෙයිද Oh my god. ඉවරයි. ඉතින් දැන් මම කතා කරන්න යන්නේ අපේ අන්තිම චීට් කෝඩ් එක අද දවසේ. මම මේ විදිහට චීට් කෝඩ් එකට ගිහිල්ලා hot hands කියලා ගහලා එන්ටර් කරනවා. වට වෙනවා ඉතින් ඇක්ටිවේට් වුණා. ඉතින් මේක පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය වාහනයකට වගේ. උදාහරණයක් විදිහට මම මුලින්ම අපේ යාළුවෙක්ටම මොකද්ද මේකෙන් වෙන්නේ කියලා පෙන්වන්න. අපිට තියෙන්නේ ළඟට ගිහිල්ලා සාමාන්‍ය ගහන්න පාඩ වෙන ඇති ගින්දර පාරකුත් එක්කම තමයි යන්නේ. ඉතින් මේකෙන් වාහනයකට ගැහුවොත් අපිටත් ඩැමේජ් වෙනවා. මේ චීට් කෝඩ් එක නිසා. ඉතින් ඒ නිසා අපි pain killer එක්ක මේක පාවිච්චි කරොත් හොඳයි කියලා මම හිතන්නේ. PAINKILLER. ඔන්න දැන් අපිට විනාඩි 5ක් යනකම් මුකුත් වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ පටන් ගන්න වැඩේ. ඕ! Yes. ඕ! ඉතින් සාමාන්‍ය ගිහිල්ල පයින් එකක් ගහන්න තමයි තියෙන්නේ. ඔක්කොම් පුපුරලා යන්න. කෝ පොලිස්. ඕ මයි ගොඩ්. හරි, මෙන්න ඉන්නවා පොලිසියත්. ඉතින්. Yes. හරි, ස්ටාර්ස් හතරක්ම දිනවා. වාහනේ නම් ගන්න දෙයක් නැහැ, කවන්නෑ අපියා. ඉතින් මේ වෙලාවට අපේ තවත් චීට් කෝඩ් එකක් පාවිච්චි කරන්න හොඳයි මම හිතන්නේ. අපිට දැන් තියෙනවා ඕෆ් රෝඩ් එක. ඕෆ් රෝඩ්. ඕෆ් රෝඩ්. මම හිතන්නේ මේක අපිට එච්චර දුර යන්න පුළුවන් වෙයි කියලා. මොකද චොපර් ස්කීප් එකකින් අපි ෆලෝ කරනවා. ඇති ඉතින් චීට් කෝඩ් 10ක් විතරයි මට අද කතා කරන්න ඕන උනේ. ඉතින් ඊට වඩා ගොඩක් දේවල් අපි අද මේකේ කතා කරා. ඉතින් මේ වගේ ගේම්ස් වීඩියෝස් වල ඔයාලා කැමති නම් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. දිගටම මේවා කරන්න කියලා. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ චීට් කෝඩ්ස් ගොඩක් තියෙනවා. ඒ දේවල් අනිත් හැමෝටම දරගන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද සිංහල ගීෂත් එක්ක තුනට වට ගොඩක් සුති මේ වීඩියෝස් මම ගොඩක් කරනවා මගේ YouTube channel එකේ. මගේ YouTube channel එකට ගිහිල්ලා Chanuks Bro කියලා search කරලා මගේ වීඩියෝස් ටික බලන්න. පල්ලා තියෙන තුපාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊගා වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු.